එනවද රත්තරන් 22 කැරට් හොද්දක් හදන්න. Hi guys, මම ඩෙම්පසන්. අද අපි ලෑස්ති වෙන්නේ රත්තරන් හොද්දක් හදන්න. රත්තරන් හොද්දක් කියවට අපිට මේකට රත්තරන් ඕනේ නෑනේ. මේකට ඕනේ කැරට් චුට්ටක්. අනේ අපිට ඕවා ගන්න බෑ කියලා ඔයගලන්ට කියන්න බෑනේ ළමයි. ඔය හැමෝම අරගෙන බිල් එක දාන්නේ Facebook. අරගෙන බිල් එක දාන්නේ කියව ගත්ත එකෙන් හදපන්කො කැරට් හොද්දක් මේ ඩෙම්පසන් කියන විදිහට. ආ අනේ අනේ නන්නානේ බල්ලෝ බුරයි හඳපාණේ කිව්වල. ඔන්න ඔය පුළුවන් විදියට වකුගඩුවක් එහෙට මෙහෙට කරලා උගස් තියලා කැරට් චුට්ටක් ගන්න ළමයෝ. ඊට පස්සෙ ඉතින් පරිස්සමෙන් මෙන්න මේ විදියට පෙරංගා ගන්න. මේකට මන් දන්නේ අපේ පැත්තෙන් නම් කියන්නේ පෙරංගානවා කියලා. ඕගලන්ගේ පැත්තේ හූරනවා කියනවාද, ගොයන් කපනවා කියනවාද, බිත්තර වීහිනවාද කියලා මම දන්නේ නැහැ. මේවා විසි කරන්න එපා. ඒවා දාන බැංකුවේ. ඊට පස්සේ මෙන්න මේ කැරට් ටික චූටියට මෙහෙම පැත්තර කපා ගන්න ඕනේ. ඔයගලන්ට පේනව නේද වීඩියෝ එකේ මම මේ කපන පැත්ත. මම ළමයි පොඩි දෙයක් කියන්නද, දැන් මේ නැති කාලේ හැමෝම කැරට් ගන්න ඕනේ. අපේ මිනිස්සුන්ට සාමාන්‍ය දෙයක් ගණන් යන්න ඕනේ. ඒ දේ අරගන්න. ඒකම හරි ලෙඩක් ඒක අපේ ලංකාවේ යගේ. හරිද? දැන් ඔය කැරට් සල්ලි දීලා වැඩි ගන්නට ගන්න කවුරුත් ගෙදර මොන හරි පැලයක් වවලා තිනවද කියන්නකෝ බලන්න. නෑ නේද? පුළුවන් නම් ඔන්න ඔය ගිල වවන්න ළමයි පැලයක්. මේ අපි ඉන රටවල් වල මේ ආසාවට අපිට ගෙවත්තක් නෑ. උනට මේවා බැල්කනි වල මිනිස්සු පුළුවන් විදිහට වවනවා. මේ රටවල් වල මාස 6යි රස්නේ තියෙන්නේ. මාස 6ක් හොඳටම සීතලයි. හැබැයි සීත කාලේ පැල වැවෙන්නේ නැහැ කියලා මේගොල්ල සීතකාලයට ගණන් යවන්නේ නැහැ කිසි දෙයක්. මාර හොඳට බැලන්ස් කරලා හැමදේම වවනවා. දවසේ පැය 24ම අවුරුද්දේ මාස 12ම හොඳට ඉරේලි වැටෙන අනේ මේ නිකන් ඇටයක් වැටුණත් මේ පැලවෙන ලංකාවේ පස නිකන් ඔහේ පල් වෙලා යනවා. පුළුවන් නම් ඔන්නේ ගිහිල්ලා මම මේ කිනවට මං මේ වීඩියෝ එක බලලා මගේ ඩෙම්පසන් ෆැමිලි එක ඕගොල්ලෝ චුටි වැටව මගේ චුංචු කුරුල්ල ටික ගිහිල්ලා පැලයක් වව පල්ලා. විහිළුවට නෙමෙයි ළමයි අවවාදයට වැඩි ආදර්ශ උතුම්. ඒ වුණාට ඉතින් මමත් වවුලා නෑ. ඒක වෙනම කතාව. අපිට නම් ඉතින් වවන්න බෑ. අපිට ගෙවතුත් නෑ. අනිත් එක මේ දැන් සීතලයි. අපිට සීතලේ පැල වැවෙන්නේ නෑ. මල් ගහක්වත් වැවෙන්නේ නෑ. හරි කැරට් ටික කපාගෙන ඉවරයි දැක්කනේ ලස්සන කපපු. ඊට පස්සේ මෙන්න මේ විදියට මිරිස් කරලා සුදුලුණු බීක් දෙකක් ඊට පස්සේ ලුණු චුට්ටක් මේ විදිහට කපා ගන්න. සුදුලුණු නම් මම මේ වගේ තලලා තමයි චුට්ටක් දෙකක් තුනක් කෑලි කැපුවාම ඇති මට. ඒ ගාන සේට්. ඕගොල්ලන්ට ඉතින් මේක හීනියට චොප්ප චොරුපන් වෙනම කපා ගන්න ඕනේ කියලා හිතනවා නම් කපා ගන්න. ඊට පස්සේ ඒ ටික හොඳට කපාගෙන ඉවර වෙලා කැරට් එකට එකතු කරන්න. අනිත් එක ළමයි මේ කැරට් ගණන් ගියාම කැරට්ම ගන්න පෙළඹෙන්න එපා. ඊට වැඩි අඩුවට එළවලු තියනවා නම් පොඩ්ඩක් බැරි කාලේ පුළුවන් විදිහට එහෙම මෙහෙම කරගන්න. මම දන්නවා ඉතින් අර බෑ කියලා අඩුවෙන් කරනවා කියන එක නෙමෙයි විසඳු. මේක මට තේරෙනවා. ඒ වුණාට ඉතින් කට්ටිය මේකතුල ඔක විසඳුමක් හොයාගන්නකම් මෙන්න මේ හොද්දර ලුණු ටිකක් දාගන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ තුන පහ ටිකක් දාගන්න. අපිට රටවල් හදන්න බෑ. අපි හැදිලා ඉන්න ඕනේ ඉස්සලම. ඊට පස්සේ අපි දිහා බලාගෙන රට හැදේ. තේරුණාද? තේරුන්නේ නෑ නේද? ඒක තමයි තොපිටයි මටයි හැමෝටම හරක් කියන්නේ. මේකවත් තේරෙනවද බලන්න මේ දාන්නේ උළුහාල්. හරි උළුහාල් ටිකක් දාගෙන ඉවර වෙලා අපි ආයි දාගන්නවා මේකට කරාබු නැටි දෙකක් තුනක්. ඊට පස්සේ දාගන්නවා ළමයි කහ. කහ චූට්ටයි පේනවනේ ඔයගලන්ට වීඩියෝ එකේ මම දාන චූට්ට. මේක කැරට් රහ නැති වෙනවා ළමයි ඕනවට වැඩිය තුන පහම දැම්මොත් මිරිස් එහෙම. අනේ හිම් බිජ්ජක් දාන්න මේ වැඩියෙන් නම් දාන්න එපා. ඊට පස්සේ සැර වෙනවා ඈ. මිනි මේ වගේ චූට්ටක් දාගන්න. ඊට පස්සේ දාගන්න ඕනේ මෙහෙම හොඳට බලලා අබ චුට්ටක්. ඔයගලන්ට අබ කුඩු තියනවා නම් ළමයි අබ කුඩු චූට්ටක් දාගත්තත් කමක් නෑ. ඊට පස්සේ වතුර කෝප්පයක් දාගෙන අපිට මේක හොඳට තැම්බෙන්න තියන තමයි තියෙන්නේ. ඉතින් පොඩ්ඩක් අර කලවම් කරලා මේ දාපු පහේ ටික ලුණු අමිරිස් ටික හොඳට එහෙට මෙහෙට මේ කැරට් එක කලවම් වෙන දෙන. ඊට පස්සේ තමයි මේ වතුර එකත් එක්ක මේක හොඳට තඹ ගන්න ඕනේ. කැරට් තඹදි ළමයි විශේෂම දේ තමයි කැරට් වල තියෙන කැරට් රහ නැති වෙන්න දෙන්න එපා. ඒකට ඉතින් මේ විදිහට තමයි කරන්න ඕනේ. මද ගින්නේ හොඳට තියලා අපි දැන් වම්බටු වලට යනවා. මෙන්න මේ ආයි පුරුදු විදිහට වනචර වම්බටු වලට යනවා මේ ඩෙම්පසන්. මේ ඩෙම්පසන් වම්බටු වලට යනවා වැඩි වගේ නේද අනේ චුට්ටක්. හොඳට වම්බටු ගෙඩිය අරගෙන හොඳට චුරුස් කරලා හොඳට මේක කපා ගන්න ඕනේ. අද මම හදන්නේ ලයික් ඊසි පීසි වම්බටු මෝජුවක්, වම්බටු පැහියක්. ඔයගලන්ට ඕන නම් දාගන්න. ඒ කියන්නේ මෝජු පැහි ඒ වගේ ළඟින් යන කෑමක්. ඉතින් මේක විනාඩි දෙකෙන් හරියට කිව්වොත් හදා ගන්න පුළුවන් ඈ. ඒ කියන්නේ මම කිව්වේ වම්බටු කපන, වම්බටු බදින වෙලාව අත්හැරලා. එහෙම තමයි ඒවා මාකටිං ට්‍රික්ස් ළමයි. විනාඩි දෙකේ වම්බටු මෝජු කියවම ඔයගොල්ලෝ බලනවනේ. ඒනකොට විනාඩි දෙකේ වම්බටු මෝජු කියලා නෙමෙයි මම මේකට කිව්වේ. ඒක වෙනම කතාවක්. වම්බටු ළමයි මේ මං කපන පැත්තට ඕනනම් කපන්නත් පුළුවන්. එහෙම නැත්නම් අර මෝජු වලට අපි දිග අතර කපන්නේ ඕනනම් ඒ අතර කපා ගන්න පුළුවන්. මේ අතර පොඩක් කැපුවාම මේක රහයි. ඒකින්ද පුළුවන් නම් මේ අතර කපලා හදලා බලන්න. මේක හරි ලේසියා මේ රෙසිපිය. හොඳට මේ වම්බටු ටික කපා ගන්න මේ වගේ. මෙහෙම ඉතින් ඔයගලන්ට මේ මට වගේ මෙහෙම වේගෙ මේවා මේ හයි ස්පීඩ් දාලා කියලා ඔයගොල්ලෝ කතන්දර කියන්නේ පයිතින්. ඉතින් මට වගේ එහෙම කපන්න බෑ. ඒක නිසා ඔයගලන්ට පුළුවන් වේගෙන් කපා ගන්න. ඊට පස්සේ ආ ෆ්‍රයි එක ගන්න. ඔයගලන්ට ආ ෆ්‍රයි එක නැත්තම් මේක හොඳට අරන් ගැඹුරු තෙලේ බැද ගන්න. අනේ හැබැයි හොඳට තෙල් මේව කරගන්න ළමයි. දැන් මේ ආ ෆ්‍රයි එකට බොරු කියනෝනේ මම හෙන තෙල් සාමාන්‍යයෙන් බින්දු 10ක් 15ක් වගේ බින්දු වලින් ගණන් කරන්නේ. ස්ප්‍රේ දෙක තුනකින් ඉවරයි. ඔක්කොම දේවල් ටික වෙනවා මට. ඉතින් මං හරි අඩුවෙන් එයා ෆ්‍රයි එක යූස් කරන නිසා මේවා වෙන්නේ. ඔයගලන්ට ලොකු ආයෝජනයක් ළමයි. ඇත්තටම එයා ෆ්‍රයි එකක් හොඳ බ්‍රෑන්ඩ් එකකින් ගන්නවා කියන්නේ. ඔයගලන්ට පේනවනේ තක්කලි. ඊට පස්සේ මේ තක්කලි ගිරිය මට විශේෂයි ළමයි. ඔයගලන්ට මතක ඇති අපි ලයිව් බලනවා නම් YouTube එකේ ඔයගොල්ලෝ සෙනසුරාදා රෑ 7ට හැම සෙනසුරාදාම රෑ 7 අපි YouTube එකේ ලයිව් වෙනවා. ඔයගොල්ලෝ දන්නවා ඉතින් මේ කහපාට තක්කලි ගිරිය බලාම අපේ ගෙදර තක්කලි ගහේ ගෙඩියක්. ඕහෝ
ඊට පස්සේ සුදු ලුණු අව මිරිස් හොඳේ මොකද්ද අපි ලයිව් වෙනවා අපි ලයිව් වෙනවා අපි ලයිව් වෙනවා හැම සෙනසුරාදාම රෑ 7ට එන්න ඩෙම්පසන් YouTube channel එකට රෑ 7 ඉඳන් අපි විනාඩි 100ක් ඉන්නවා සතිය හොඳම විනාඩි 100 ඉතින් අර කපාගත්ත ටික අපි දා ගන්නවා එයා ෆ්‍රයි එකට දැන් මෙහෙමයි ළමයි අපි හොගාලා ඩෝංගාලා 100k යනවා ඉතින් ඕගොල්ලෝ මේකට ලුණු චුට්ටකුත් දාලා මාව subscribe කරලා තියා ගන්න මේ ස්ප්‍රේ බෝටල් එක මට මේ එයා ෆ්‍රයි එකටම හම්බුනේ ස්ප්‍රේ දෙක තුනක් ගැහුවා දෙක තුනක් කිය පොඩක් දෙක තුනක් පහක් විතර ගැහුවා ඉතින් පහයක් නෙමෙයි අපිට 10ක් විතර වදිනවනේ අකෝ ඔපය අපය 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 10ක් පහමඩ ශ්‍රී 10 20ක් විතර වැදුණා නේද පොඩ්ඩක් ඕ ගණන් ගන්න ප්‍රකරණ ගන්න එපා ඒ චුට්ට එහෙම ඩාඩුගෙන ඉතින් 15ක් 20ක් කිව්වත් කමක් නැහැ ළමයි අර බදීනවා තරන්නේ එයා ෆ්‍රයි එකට දාගත්තා ඊට පස්සේ අපි කැරට් එක බලනවා මේ පේනවා නේද මේ තියෙන්නේ normal වතුරෙන් තැඹුණ කැරට් එක තැඹුණ ඒ මොකක්ද ඒ වචන දැන් මම මේ වැඩ දෙක තුනක් ඕගලන්ට කරනවා ඈ ඒ කියන්නේ අතන එයා ෆ්‍රයි එකේ වම්බඩු ටික මෙහෙම වෙනවා මෙතන කැරට් එක මම ඕගලංග නිවැරදි ගෘහණය කරනවා හදන පේනවනේ මේ ලිපේ බිත්තර තැම්බෙනවා මේකට කුකුල් ගෙඩි කියලා තමයි ඉතාලිය කියන්නේ ඕවා කියලා කියන්නේ ඕවා කියලා ඉතාලි භාෂාවේ බිත්තර වලට කියන්නේ මේ ඉතින් ඉල්ලන් අත පුච්ච ගන්නවා ඈ මාමයිට් ගා ගන්නවා කියන්නේ මේවට තමයි දැන් අපි හාල් එක තියාගමු ළමයි දැන් පේනවනේ කතරගම දියෝගේ මම වැඩ ඈ එක ලිපක බිත්තර අනිත් ලිපේ කැරට් අනිත් එයා ෆ්‍රයි එකේ වම්බඩු මෙහි හාල් අප්පට දිරි අත් හතරක වැඩ එහෙම තමයි ළමයි තනියම ජීවත් වෙනකොට තනියම කියන්නේ අපි තනියමනේ අපිට දෙමව්පියෝ අපිට වෙලා දෙන කවුරුත් නෑ අපි වැඩවල වලට ගිහිලා ගෙවල් ලස් කරන්න රෙදි හොදන්න ඔක්කොම තනියම කරන්න ඕනේ ඉතින් එහෙම වුණාම ළමයි අපි කාර්යක්ෂම වෙන්න ඕනේ ඉතින් ඕගොල්ලෝ තනියම හිටියත් අම්මා තාත්තා එක්ක හිටියත් පේනවනේ දැන් අරෙහි බතයි දෙන අතරේ මම මෙහෙ වලන් ටික හොදනවා එතකොට මම උයල ඉවරනකොට ළමයි වලන් ටිකත් හේදිලා මට තියෙන්නේ එතකොට උයපු වලන් ටික තුන හොදන්න විතරයි ඒකත් ඔය කාලා ඒ ගැම්මෙම හොදලා දැන් මොකද ළමයි අපිට කවුරුත් නෑනේ ඉතින් අපි හැමදේම කරගන්න බෑ මිනිස්සු ඉන්නේ කතන්දර හදන්න උනාට අපි ජීවත් වෙන දේ හරියට කරන්න ඕනේ ඒක නිසා ඕගොල්ලෝ ඉතින් එක වැඩේ දෙක තුන කරගන්න නැතුව එකපාර වැඩ දෙක තුනක් ඉවර කරලා පුළුවන් වෙන ගානට ඉතින් වැඩේ හදාගන්න ඒක ඕගොල්ලන් ගතේ තමයි තියෙන්නේ ඉතින් වැඩෙක් වෙනවා නම් වැඩෙක් වගේ වැඩ කරන්න පුරුදු වෙන්න ඕනේ ආ සාමාන්‍යයෙන් ඉතින් මේවා මම විතරක් නෙමෙයි නැත්තම් කියන්නේපා මම මේ කුස්සිය අම්මා වගේ හැමදේම කරනවා කියලා වෙලාවකට අයියත් මේ ඩිෂස් කරන ඒවා කුස්සිය ක්ලීන් කරන ඒවා කරනවා මොකද අයියා සාමාන්‍යයෙන් ලංකාව විතර උයන් වැඩි දාන්නේ පේනවනේ මම එයාසේ පපඩමුත් බදිනවා ඒකට ළමයි කියන්නේ සහයෝගීතාවය කියලා මම මේ සිරාවට කියන්නේ ඒ කියන්නේ එක්කෙනෙක් විතරක් වැඩ කරන්න ඕනේ කියලා නීතියක් කොහෙවත් නැහැ දෙන්නත් එක සහයෝගයෙන් වැඩ කරන තරමට දියුණුවට යන වේගය සහ දියුණුවට යන ශක්තිය වැඩි ඒක නිසා ඉතින් ගැම්මට ගෑණී මිනිහයි ඔක්කොම එකතු වෙලා වැඩ කරන්න තමයි තියෙන්නේ ආ සාර්ථක වෙලා අපිටත් කියන්න ඕනේ පොල් ගෙඩියක් එහෙම ගිහිල්ලා ගහන්න මම නෙමෙයි ඒක කියන්නේ නෑ බෑයික මම මේ චූටියට පපඩම් බදින්න ආසයි කියලා එකක් නෑ ළමයි මේ අපේ ගෙදර පපඩම් දෙකයි තිබ්බි දෙක තිබ්බ පපඩම් දෙක පොඩ්ඩක් අර පළදායිතාවය වැඩි කර ගන්න නිසා චූටියට කපලා පපඩම් ගොඩක් වගේ පේන්න මම මායාවක් දැම්ම දෘෂ්ටි මායාවක් හරි දැන් ඉතින් හැමදේම වගේ රෙඩි වෙගෙන යන්නේ පපඩම් ටිකත් මේ පොඩ්ඩක් ගෑරුප්පු වෙම් කරා ඉතින් අර හොදලා ඉවරයිනේ දැන් මේ වලන් ආයි රෙදිලු ආයි වලන් අපි මේ රෙදි හොදන ගමන් ඉන්නේ ඒක වෙනම කතාවක් වලන් ඉතින් ආයි කුල් මේවා කරගන්න බැරි නිසා ඉතින් මේ පේනවනේ දැන් වතුර ඔක්කොම වගේ ළමයි මේ කැරට් එකේ හිඳිලා දැන් අපිට මේකට කුක්කු දාන්න පුළුවන් පොල් කුක්කු මේ තියෙන පොල් කුක්කු මේකට දාන්න ඕගොල්ලෝ කැමති නම් දිය කුක්කු දාන්න පුළුවන් දිය කිරි නැත්නම් උකු කුක්කු දාන්න පුළුවන් උකු කිරි මම නම් සාමාන්‍යයෙන් දිය කිරි වගේ තමයි දැම්මේ ඕන්නම් ඕගලන්ට දිය කිරි හින්දලා ආයි ඕන්නම් මිටි කිරි දාන්නත් පුළුවන් මිටි කිරි කියන්නේ උකු කිරි දාන්නත් පුළුවන් මම මේ සාමාන්‍යයෙන් දිය කිරි වගේ තමයි දැම්මේ කියන්නේ මේ පොල් කිරි පිටි වලින් හදාගත්ත ඒවා පිගි මැටිකල පොල් කිරි ඕගොල්ලෝ දාන්න ඕනේ මම පාවිච්චි කරන බ්‍රෑන්ඩ් එක පිගි මැටිකල පොල් කිරි වලින් තමයි මේක හදාගත්තේ මේක නම් දිය කිරි විදියට තමයි හදාගත්තේ හරි දැන් අර වම්බුඩු සීන් එක හදාගන්න යන්නේ ඕගලන්ට මතක ඇති මේ ඉඟුරු සුදු ලුණු පේස්ට් එක මම අර මිනි බ්ලොග් එකක ඔයගලන් එක්කන් ගියා ගන්න බැලුනේ බැලු නැත්නම් ගිහලා බලන්න ඉතින් ප්‍රොෆයිල් එකේ මම මේ සුප් කැර කෑල්ලක් දානවා ළමයි චූටි එකක් අනේ මේ මුකුත් කියන්න එපා මට මේකට නම් දාන්න ඕනේ ඕක පොඩ්ඩක් දාලා ගන්න ඊට පස්සේ මේ චිලි පේස්ට් එක මේකත් ගත්ත මිනි බ්ලොග් එකේ ගිහලා බලන්න චිලි පේස්ට් චුට්ටකුත් දැම්මා ඊට පස්සේ ඉතින් මේක අපිට අර මේ මෝජුවට නිකන් සෙට් වෙන්න අර නිකන් අමු පහ චුට්ටක් එහෙම අමු පහේ ඔයාලට ඕන නම් බැදපු පහේ චුට්ටක් දාගත්තත් අවුලක් නැහැ ඊට පස්සේ සීනි දා ගන්නවා සීනි නම් හැඳි දෙකක් තුනක් ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට හතරක් වුණත් කමක් නැහැ ඒක ප්‍රශ්නයක් නැහැ ඔයාලට පැහියක් වගේ නිකන් රසටත් එනවා පැණි රහට ආවහම ඊට පස්සේ මේ ටික හොඳට කලවම් කරලා ළමයි ගන්න සෝයා සෝස් මේ ඇවිල්ලා චිලි සෝයා සෝස් එකක් ඒගොල්ලන්ට ඕන නෝමල් එකක් දාන්න නැත්නම් මේ වගේ එකක් තියෙනවනේ මේ වගේ එකක් දාන්න සාමාන්‍යයෙන් හැඳක් ඔයි මම දාන ප්‍රමාණය මම දන්නේ නැහැ ළමයි ඔය හැඳි මේස හැඳිය වගේ කියන ඊට පස්සේ දාන තක්කලි සෝස් චුට්ටක් ඒකත් ඉතින් ඕගලන්ට ඇති ප්‍රමාණය දා ගන්න පේනවනේ අපි මේක නිකන් අර සෝස් එකක් වගේ හදන්නේ අපි ඊට පස්සේ මේකට අරක කලවම් කරන්නයි හදන්නේ මේක හොඳට මෙහෙම කලවම් කර ගන්නවා ඉතින් මේකට ඊට පස්සේ ලුණු චුට්ටක් එහෙම දා ගන්න ඕනේ ඊට පස්සේ ඉතින් මේක නයිස් සෝස් එකක් වගේ හැදුනට පස්සේ අපි අර එයා ෆ්‍රයි එකෙන් හදාගත්ත වම්බටු ටික තක්කලි ඊට පස්සේ සුදු ලුණු යම් යම් චුට්ට අර දාගත්තේ ඒව ඔක්කොම මේකට දානවා මේ විදිහට පේනවනේ ඔක්කොම ටික දාගත්ත අර තෙල් වගේවත් ඉහිරුණාට කමක් නැහැ ළමයි අපි මොකද මේකට තෙල් දැම්මෙම නැහැනේ චුට්ටයිනේ දැම්මේ ඊට පස්සේ මේක හොඳට කලවම් කර ගන්න තියෙන මේ හරි දැක්කනේ දැන් විනාඩි දෙකක් වගේ පොඩි කාලයක් ඉඟි මේ වගේ හොඳට ඔයගොල්ලන් මෙච්චර වෙකින් කලවම් කරන්න බෑ තියෙම මගේ හැකියාවල් ඒක වෙනම කතාවක් මේම හොඳට කලවම් කරගත්තට පස්සේ මේකට ලුණු චුට්ටක් එහෙම දාගන්න ඉතින් මේ පේනවනේ මම දාගන්න
කරන්න. ඉතින් ලුණු අත්‍යවශ්‍යම නැහැ. ඉතින් මේකේ ටේස්ට් එකත් එක්ක මම ඉතින් චුට්ටක් දාගත්තා. ඊට පස්සේ අර ඉතුරු වෙච්ච පොල් කිරි චුට්ටක් දාගන්න මේකට. ඊට පස්සේ මේක එහෙම්මම හිඳෙන්න අරින්න. හොඳට මේක හිඳෙන්න අරින්න. එතකොට ගාන්ට මේක චප්ප චොරොප්පන් වෙලා රස වෙලා එනවා. මේක මාර්ම රසයලම ඔයගොල්ලන් තියාගෙන ඉන්නත් කන්න පුළුවන්. මේකේ නරක දේවල් ඒ කියන්නේ ඔය පොල් කිරි දාපු නිසා චුට්ටක් අවුල්. එහෙම දානවනම් පොල් කිරි නොදා හදන්න ඕනියා. මේ තියෙන කැරට් එක දැන් ගාන්ට් කැරට් එකත් අඩු වෙයිගෙන ඔන්න හිඳීගෙන එනවා ලස්සන්ට. ඉතින් මේක කැරට් එක නම් හැම වෙලේම වගේ කලවම් කරන්න බලන්න නැත්නම් අර පොල් කිරි කැටි ගැහෙන ගන්නවා. එතකොට චුට්ටක් නිකන් අර බිත්තර වගේ එහෙම හේ තියෙනවා කැතයි ඒක. මේ තියෙන්නේ අපේ වම්බටුව එක. පේනවනේ වම්බටුව එකේ ලස්සන. වම්බටුව එක නම් ওই විදියට විනාඩි දෙකක් විතර තිබ්බහම ඇති. කැරට් එක ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේ ඔයගලන්ට. සාමාන්‍යයෙන් හිඳීගෙන එනකොට ඔයගලන්ට ඇති නම් ඇති වෙද්දි බා ගන්න පුළුවන්. කැරට් එක නම් ඉතින් මම කැමති වෙන භාජනයකට දානවා නම් එතකොට කැරට් එකේ රස වෙනස් නොවි ලස්සනට පරිස්සම් වෙනවා. මේක නම් ඔහොම තියාගන්න ඕගලන්ට පහුව දාන්නත් කන්න පුළුවන්. අවුලක් නැහැ. කිරි දාන්න නැතුව හදනවා නම් පහුව දාර ගන්නත් පුළුවන්. මම වම්බට වලින් ගොඩාක් එක්ස්පෙරිමන්ට් කරනවා ළමයි. මේකත් ඒ වගේ එකක් තමයි. ඉතින් පේනවනේ පට්ට අඩු කාලෙකින් මම හදාගත්ත රසම රස කෑම. එහෙනම් ඉතින් අපේ කෑම රෙඩි. අපි දැන් බලමු මොනවද හැදුවේ කියලා. රසම රස කැඩිච්ච හාලේ බාස්මති බත්. ඊට පස්සේ අපි ගාව තිනවා පපඩම් සමග බිත්තර. ඒ වගේම වම්බටු පැහිමෝජුව. මොකද්ද ඒක? වම්බටු ඩෙම්පසන් වම්බටුව කියලා දාගන්න ඕකට නම. ඩෙම්පසන් වම්බටුව. ඊට පස්සේ අපි ගාව තනවා කැරට් රත්රන් කරි. රත්රන් කරි ගෝල්ඩන් කරි කියලා දාමු අපි මේකට. කැරට් කියලා දාන්න එපා. ඒක සවුත් වේ වගේ මෙච්චර ගානක් දීලා නේ දානි. පේනවනේ ඉතින් මහන්සි වෙලා හදුවා වගේ නෙමෙයි ළමයි මේව කණ්ඩ ගියාම. අනේ මන්ද ඉන්කම් ටැක්ස් එකෙන් කෝල් කරයිද කියලා ඕගොල්ලන්ට. මගේ channel එකේ ඒගොල්ලන්ටත් දීලා ඒගොල්ලොන්ටත් කියන මාව subscribe කරන්න කියලා. හරි. එහෙනම් අපි දැන් testing 1 2 3 එකක් දාන්න යන්නේ. කැඩිච්ච හාල් තමයි ළමයි මං කන්නේ. ඉතින් දුප්පත්කම නෙමෙයි මං හරි ආසයි කැඩිච්ච හාල් කන්න. බාස්මති කාලා කාලා ඇති වෙලා රටකට ආවම ඒගොල්ලන්ට තේරෙයි බාස්මති කියන්නේ මම කොච්චර රහ නැති හාලක්ද කියලා. ඊට පස්සේ ඉතින් අපි මේ ඔක්කොම කැමරිටික දැන් චුට්ට චුට්ට ටෙස්ටිං වන් කරන්න යන්නේ. පපඩමත් දාගත්තා. බිත්තරේ නම් ඉතින් කෑලි කඩ කඩ ඉන්න බෑ. බිත්තරයක්ම දාගත්තා. මෙවට කුකුල් කිඩි කියලා කියන්නේ මං කලිනුත් කිව්වා. ඊට පස්සේ මගේ වම්බටු ඩෙම්පසන් වම්බටුව දාගත්තා. ඊට පස්සේ රත්තරන් හොද්දෙන් චුට්ටක් දාගත්තා. රත්තරන් හොද්දෙන් චුට්ටක් දාගෙන අපි කාලා බලන්න යන්නේ. මේක ළමයි මගේ පුරුද්දක්. ඉතින් ඔයගොල්ලෝ මගේ වීඩියෝ බලන අය නම් දන්නවනේ මං සාමාන්‍යයෙන් උයල ඉවර වෙලා පොඩි ටෙස්ටිං 1 2 3 එකක් දානවා. අර මේ මෝටර් මෙකැනික් වගේ තමයි. ඉතින් චුට්ටක් ටෙස්ට් රයිඩ් එකක් කරලා බලනවා. ඒ වගේ සීන් එකක් තමයි තියෙන්නේ. ඉතින් මෙතනින් චුට්ටක් ඔක්කොම දාගෙන ඉවරලා කාලා බලන තමයි තියෙන්නේ. ඉතින් ළමයි ඔන්න ඔය විදිහට ඔයගලන්ට ලන්ච් එකක් ඩිනර් එකක් විදිහට මේ කැම වෙලා හදා ගන්න පුළුවන්. හරිම ලේසි. ඔය 10ක් 15ක් එක කන්න ඕනේ ළමයි. දෙකක් තිබ්බම හොඳටම ඇති. ඕනට වැඩිය කෑවොත් එම තෙලේ වැඩි වෙනවා. ඉතින් පුළුවන් විදිහට කන්න, ලේසියට උයාගෙන කන්න. හැම වෙලේම නැති දේ ගැන හිතන්න නැතුව තියෙන දේවල් ගැනත් පොඩ්ඩක් හිතලා බලන්න. ඒ වගේම ඉතින් channel එකත් subscribe කරන්න. අදට ගිහින් එන්න. එහෙනම් ciao.